සංවර්ධනය ගැන නොයෙකුත් කතා පැතිරෙනවා. මාර්ග සංවර්ධනය කරනවා. ඒ වගේම මම්මාව ගුවන් පාල මේ වගේ සංවර්ධනයක් සිද්ධ වෙනවා අපි දැක්කේ. ඒ වගේම මිනිස්සු ඩීසල් ගන්න, පෙට්‍රල් ගන්න පෝලිං වලින්, ගෑස් ගන්න පෝලිං වලින්, තව නොයිකුත් පෝලිං, කෙලිපටි පෝලිං තියෙනවා. සපසට පෝලිං මේ ආකාරයට මුළු රටේම අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ජනතාව පීඩාවට ලක් වෙමින් පවති. මේ රටේ කොරෝනා විෂණයක් අවුරුදු දෙකක පමණ කාලයක් තිබුණා. එතකොට මේ කියන මේ සිද්ධීන් වල ඩොලර් රිගයක් රටේ පවතිනවානේ. මේ කියන සිද්ධීන් වලට මේ දීර්ඝ කාලීන ආපු නිසි කළමනාකාරීත්වයක් නොතිබීම, මුදල් අනවශ්‍ය ලෙස භාවිතා කිරීම, මුදල් ගසා කෑම, රටේ ණය වශයෙන් ගන්න දේවල්, ඒ අවශ්‍ය ව්‍යාපෘති වලට නොයදීම කියන මෙන්න මේ කාරණා සියල්ලම මේ තුළ ගැබ් වෙලා තියෙන බව විචාරකයෝ මේ අවුරුදු දෙක තුනක කාලයක ඉඳලා ආරම්භ වුණා බවට පේන්නේ. මේ රටේ ප්‍රතිපත්තියන් තුළ දීර්ඝ කාලීන අවුරුදු 10 15 20 30 කාල වකවානු තුනදිව මේ රටේ මිනිස්සු හැදින්වෙන්නේ කියන එක තමයි අපිට කියන්නේ. මිනිස්සු ගත්තොත් එතන මිනිස්සුගේ විනය පිළිකිලා තියෙනවා. මිනිස්සුගේ වංචාව දූෂණය කෙසේ හෝ අනිකාව රවටලා මුදලක් උපයා ගැනීම සුළු හෝ දෙයක්. බයෙන් මේ බත්තකැට්ටක ඉඳලා මේ තහඩු මේ ඉඳලා මේක යනවා. තම තමන්ට පුළුවන් හැටියට හැම එකම තමන්ගේ ගොඩට පොඩ්ඩක් අවංකකම තියෙන එක මිනිස්සු තුළින් ගිලිහිලා ඒක පාලකයන්ට පමණක් දුක් කියලා හරියන්නේ. රටේ සෑම ශිෂ්ටයකම මේ කාරණේ රජයේ සේවකයෝ අතිශයෙන් දුෂ්කර රාජ්‍ය නිලධාරී ආගාරින් තොරව වැඩ කරගන්න සාමාන්‍ය ජනතාවත් සුළු දෙයක් කර කහකින් පොල් ගෙඩියක් කැඩුවත් ඒයට මුදලක් සමහරට ගැළපෙන්නේ පොඩි වැඩක් කරගත්තත් ඒ විශාල මුදලක් ඔවුන් අපේක්ෂා කරනවා. මේ විදිහට හැම ශේෂ්ත්‍රයකම නුසුදුසු මිලවල් නියම වෙලා කෙසේ හෝ අනිකාව රවටලා මුදලක් උපයා ගන්නවා. කාරණය පෙරපැවිලි මිනිස්සු තුළ සාධාරණත්වයකින් ගිලිහීම. මම යෝජනා කරන්නේ සාධාරණ එකිනෙක අසාධාරණ වෙන්න හිතුන මේ ප්‍රශ්න විසිර. ඒ සාධාරණත්වය මුළු පරිසරයෙන් මුළු රටේම ව්‍යාප්ත වෙන විනය හැදුනොත් ඒ විනය තුළ මේ රට සංවර්ධනය කරන්න. නිසා හැම කෙනෙක්ම තම තමන්ගේ විනය තම තමන් විසින් හදාගන්න උත්සාහ කරන්න. දරුවන්ට උගන්නන්න, දරුවන් තුළින් සමාජයේ ව්‍යාප්ත කරන්නට ඕන. එහෙම වුණොත් මේ රටේ ඔබ බලාපොරොත්තු වෙන සංවර්ධනය සිදුවේ එක්කෙනෙකුට පමණයි.